අයිබෝන් යාලුවෝ හැමෝටම මගේ YouTube channel එකට සාදරයෙන් ඕගොල්ලෝ හැමෝම පිළිගන්නවා මම ඔයාලට අද හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අද රටේ ලෝකේ තියෙන තත්ත්වයත් එක්ක අද අපිට අපේ පිරිසිදුකම අපේ සෞඛ්‍ය මනාව පවත්වා ගැනීම ඉතාම වැදගත් රටේ තියෙන කොරෝනා තත්ත්වය සහ විශේෂයෙන්ම කියනවනම් මම අද ඔයාලට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ EV800 කියන vacuum cleaner එක ඔයාලට කියනවනම් ඔයාලා වැඩ කරන ස්ථානයේ ඒ වගේම ගේදර ඔයාලා යන වාහනය හැම අතින්ම පිරිසිදුව තබා ගන්නව නම් මේක ඉතාම වැදගත් බොහෝ දුරට මේක පාවිච්චි කරන්නේ ඩස්ට් එක ඉවත් කරගන්න ඔයාලගේ නිවසේ තිබෙන මකුළු දැල් ඒ වගේම ඩස්ට් එක ඒවා වැකුම් කරලා තියා ගන්නව නම් ඉතා වැදගත් වෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ මේක බෑග්ලස් එකක් මේක බෑග් එකක් නෑ ටබ් එකකට තමයි මේකේ ඩස්ට් එක එකතු වෙන්නේ විශේෂයෙන්ම කියන්න ඕනේ 2.5 ලීටර් ඩස්ට් කැපැසිටි එකක් එකතු කරගන්න පුළුවන් ටබ් එකක් තමයි මේක තියෙන්නේ ඔයාලට අවශ්‍ය වෙලාවට ඒක රිමූව් කරලා පිරිසිදු කරගන්න පුළුවන් ඔබගේ කාර්යාලය ඔබගේ කම්පියුටරේ කීපෑඩ් එක ඒ වගේම සෝෆා එක ඒ කියන්නේ ඔයාලගේ බිමට කාපට් දාලා තියෙනවා නම් ඒ කාපට් එක ඉතා අනර්ග විදිහට ක්ලීන් කරගන්න පුළුවන් 2600 වොට්ස් කැපැසිටි එකක් තියෙන්නේ පව කැපැසිටි එකක් ඒ වගේම ඩස්ට් ටැංක් කැපැසිටි එක 2.5 ලීටර් ඒ වගේම විශේෂ පහසුකම් වලින් සමන්විතයි ඔයාලට මේකේ ඇසසරිස් ගොඩක් හම්බ වෙනවා ඒ වගේම ඉස්සරහට අපි වීඩියෝ එක ඉස්සරහට ගියාම බලා ගන්න පුළුවන් මේකේ ඕගොල්ලන්ට අන්තර්ගත වෙන ෆීචර්ස් මොකද කියලා විශේෂයෙන් කියනවා නම් 1600 වොට්ස් කියන්නේ ඉතා විශාල කාර්යක්ෂමතාවක් තියෙනවා ඒ කියන්නේ ඔයාලට ඕනම තැනකට තියෙන ඩස්ට් එකක් ඇදලා ගන්න පුළුවන් මේක ඔයාලට දැන් පේන්නේ මේ බොක්ස් එකේ උඩට කළු පාට කවයක් වගේ තියෙන්නේ කවය වටේට තියෙන්නේ ෆ්ලෙක්සිබල් හෝස් එක මේක තමයි අපිට ඩස්ට් එක ඇතුළට ඇදලා ගන්න භාවිතා කරන්න විශේෂයෙන්ම කියනවනම් උස ස්ථානයක ඒ වගේම අපිට යොමු කර ගැනීමට අමාරු අපහසු තැන් යට තැන් ඒ වගේම අහුමුළු වගේ ස්ථානවලට මේ බඩේ ෆ්ලෙක්සිබල් නිසා ඉතා මනාව හසුරවන්න පුළුවන් මේකේ ඇසසරිස් ගොඩක් තියෙනවා මේ ඇතුළත පේන්නේ ඒ ඇසසරිස් ටික මම ඔයාලට එළියට අරගෙන පෙන්වන්න පුළුවන් මේ ඩස්ට් බ්‍රෂ් එකක් මේකත් විශේෂම කියනවනම් කාපට් ක්ලීන් කිරීමේදී මේ බ්‍රෂ් එක ඉතා වැදගත් වෙනවා මේක තියෙන්නේ කෙඳි වලින් සමන්විත වෙලා කාපට් වල තියෙන ඒ වගේම සෝපා සෙට් අවශ්‍ය ඒ අනාදී නිවසක සහ කාර්යාලයක තියෙන සියලුම දෑ පිරිසිදු කර ගැනීමට ඩස්ට් එක ඉවත් කර ගැනීමට මේ වැකියුම් ක්ලීනර් එක ඉතා අගනා වැකියුම් ක්ලීනර් එකක් කිව්වොත් නිවැරදි මේ තියෙන්නේ ඩස්ට් පෑඩ් එක ඩස්ට් බ්‍රෂ් එකක් මේකේ ඕගොල්ලන්ට බිම කාපට් ක්ලීන් කරද්දී මේක ඉතා වැදගත් වෙනවා මේ තියෙන්නේ ඒක ඉදිරිපස මේ ඉතන තියෙන මම මේ මහපටැඟිල්ලන්න පින්නන්නේ ඒකේ ස්විච් එක මේක ඔන් ඔෆ් කරලා අපිට බ්‍රෂ් එක ඔන් කරලත් අදින්න පුළුවන් බ්‍රෂ් එක ඔන් ඔෆ් කරලා අදින්නත් පුළුවන් ඩස්ට් එක මේකට සුදියකඩ ඔයාලට බොක්ස් එකේ පේනවා තිය සුදියකඩ බටයක් තිනවා ඒ සුදියකට බටය සම්බන්ධ කරලා ඒත් එක්ක මේ සුදියකඩ බටය අර ෆ්ලෙක්සිබල් ෆෝස් එක සවි කරන්න පුළුවන් සවි කරලා අපිට ඉතා දුර උඩක හෝ යටක දිග හොඳ දිගකට යන ස්ථානයක ඩස්ට් එකක් වුණත් අපිට ඇද ගන්න පුළුවන් ඒක ඉදා වැදගත් වෙනවා අපිට අපේ කාර්යභාරය ඉටු කරගනිද්දි ඉතා අවශ්‍ය වෙනවා මේ තියෙන සුදුයකඩ බටේ මේක භාවිතා කරලා ඔයාලට ඒ ආකාරයෙන්ම කරගන්න පුළුවන් අපි බලමු මේ තියෙන එකේ කැටලොග් එක ඔයාලට මේ කැටලොග් එක පරිශීලනය කිරීමෙන් මේක සවි කරගන්න ආකාරය සහ මේ ටබ් එක එළියට ඉවත් කරලා ඒක පිරිසිදු කරලා නැවත සවි කරගන්න ආකාරය දැනගන්න පුළුවන් විශේෂයෙන්ම කියන්න ඕනේ බෑග් ග්ලස් එකක් නිසා මේකේ අපිට බෑග් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක ටබ් එක පිරිසිදු කර ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ මේක එහා මෙහා ගෙනියන්න පුළුවන් අපහසුතාවයකින් තොරව මොකද මේකේ දෙපැත්තේ රෝඩ් දෙකක් තියෙනවා මේ රතු පාටින් යටි පැත්තේ තියෙන රෝඩ් දෙක මේ උඩ තියෙන ඩස්ට් ටබ් එක මෙතන මේ කළු පාට කවයකින් පෙන්වන්නේ මම අර කිව් කලින් පෙන්නපු ෆ්ලෙක්සිබල් හෝස් එක ඩස්ට් එක ඇදගෙන හෝස් එක මෙතෙන්ට තමයි සවිවන්නේ මේක සවිවලා තමයි ඩස්ට් එක ටබ් එකට එකතු වෙන්නේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් 1600 වොට්ස් කියන්නේ හොඳ කාර්යක්ෂමතාවයකින් යුක්තයි
ඔයාලට පේනවා ඇති මේ රතු පාට බටන් දෙකක් දෙපැත්තේ තියෙනවා. දැන් මේ එක පැත්තේ වම් පැත්ත එක තමයි මම පෙන්නන්නේ. ඒ වගේම එකක් තියෙනවා දකුණු පැත්තෙත්. මේක මෙහෙම ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ තියෙන පවර් කෝඩ් එක. මේ පවර් කෝඩ් එක මීටර් 3ක් විතර දිගින් සමන්විතයි. ඒක ඉතා වැදගත් වෙනවා. මොකද අපිට එළියේ තියෙන දෙකක් වුණත් වැකුම් කරගන්න අපිට ඇතුළේ තියෙන ප්ලග් පොයින්ට් එකක් යූස් කරලා කරගන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රාපින් ප්ලග් පොයින්ට් එකක් තියෙන්නේ. මේක වයින්ඩර්, ඒ කියන්නේ ඔටෝමැටිකලිම වයර් එක ඇතුළට ඇදලා ගන්නවා මැෂින් එක විසින්. බටන් එක ප්‍රෙස් කරාම ඒක ඔටෝමැටික් ඇතුළට ඇදලා ගන්නවා. ඒක ඉතා වැදගත්. මේ තියෙන්නේ රතු පාට බටන් එක. ඒ වගේම දකුණු පැත්ත ඒගොල්ලන්ට පෙන්වුවේ ස්ක්‍රාපින් බටන් එකක් තියෙන. මේ තියෙන්නේ වම් පැත්ත ස්විච් එක. මේක පවර් ඔන් ඔෆ් බටන් එක. ඉතා පහසුවෙන් අපිට පවර් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. දැන් අපි බලමු තවදුරටත් ඇතුළාන්තයේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලට දැන් මේ පෙන්වන්නේ මේ රෝද භාවිතා කරලා මේ වැකුම් ක්ලීන එක හේට මෙහෙට අපිට මූව් කරගන්න පුළුවන් ආකාරය තමයි මම මේ පෙන්වන්නේ ඔයාලට. අපි දැන් උඩට ගිහිල්ලා බලමු මේ රතු පාට කොටසින් අපිට මේ හැන්ඩල් එකක් එක තියෙන්නේ, ඩස්ට් එකක් එකතු වෙන ටබ් එක. අපිට මේක රිමූව් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට මම මේ මහපටැඟිල්ල භාවිතයෙන් පෙන්වන්නේ. මේක ඇතුළට ප්‍රෙස් කරාම අපිට මේ විදියට ටබ් එක, ඩස්ට් ටබ් එක රිමූව් කරලා ගන්න පුළුවන්. ඒ කරලා අපිට ඒක පිරිසිදු කරලා නැවතත් ඒ ආකාරයෙන්ම සවි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ පිරිසිදු වාතය මෙතනින් ෆිල්ටර් කරලා එළියට යවනවා. ඒ වගේම අර ටබ් එක අපිට මෙතනින් ගලවලා ඉවත් කරගන්න පුළුවන්. මම ඔයාලට මේක කෑල්ලෙන් කෑල්ල ගලවලා එළියට අරගෙන ඉවත් කරලා පෙන්නන්නම්. මේ රතු පාට ඕගොල්ලන් මෙතන මේ කවය ඇතුලෙන් පේන්නේ, ෆිල්ටර් එක සුදු පාටට පේන්නේ, කළු පාට රාමුවත් එක්ක. මෙතන ඔයාලට මේක මේ පැත්තින් ෆ්ලෙක්සිබල් හෝස් එක හවෙන්දා ඕලන්ට ඇතුළ බලා ගන්න පුළුවන්. අපි මේ රතු පාට තියෙන මෙතන තියෙන්නේ ක්ලිප් එකක්. ඒ ක්ලිප් එක අපි ඇතුළට උඩට උස්සලා මේ විදිහට පියන අරින්න පුළුවන්. හරියම ඇතුළේ තියෙන ෆිල්ටර් එක අපිට කෑල්ලෙන් කෑල්ල එළියට ඉවත් කර ගන්න පුළුවන්. ඒ කරලා සුද්ධ කරලා අපි ඒ විදිහටම අපහු ඒ ආකාරයෙන් සවි කරන්නත් පුළුවන්. මේකේ ගොඩක් දුරට 98% වගේ නිෂ්පාදනය කරලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. අර සුදුයකට බටේ හැරුණාම මේ තියෙන්නේ අපි පිරිසිදු කරගන්න ගැනීමට ඉවතර ගන්නාලාද ෆිල්ටර් එකේ කොටස්. මේ තියෙන්නේ පෙර ෆිල්ටර් වෙන ෆිල්ටර් එක. ඒකත් ප්ලාස්ටික්. ඉතා අනගිනි මාවකින් නිමවලා තියෙනවා. බොහෝ දුරට මේකේ ස්වෑ පාර්ට්ස්ේම ගන්න පුළුවන් අපිට අපගේ වෙළඳ ආයතන වලින්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක වෙළඳ පොලේ රුපියල් 10,500 වගේ මිලකට මිලදී ගන්න පුළුවන්. එක් එක් ආයතන වල එක් එක් මිල ගණන් වලට එක් එක වගකීම් සහතික යටතේ මේක මිලදී ගන්න පුළුවන්. ඔයාලට ළඟම තියෙන නගරයෙන් හෝ ගෙවීමේ ක්‍රමයට වුණත් ලබා ගන්න පුළුවන්. මේ විදිහට ඉතා පහසුවෙන් සවි කරගන්න පුළුවන්. මේ විදිහට සවි කරගත්තාම ඔයාලට පේනවා ඇති රතු පාට පියනට සවි කළා. ඊට පස්සේ අපිට ටබ් එක ඇතුළට ෆිල්ටර් එක බස්ස ගන්න පුළුවන්. මම පෙන්නන්නම්. විශේෂයෙන්ම කියනවනම් මේ වීඩියෝ එකේ ඔයාලට වැදගත් වෙන්නේ නැති ඔයාලා ගෙදර දොරේ පිරිසිදුභාවය රඳා පවත්ව ගන්න. මේ වීඩියෝ හොඳයි කියලා හිතනවනම් මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ෂෙයා කළා මේ මගේ වීඩියෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් නොකරපු අය ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. විශේෂයෙන් මේ වීඩියෝ එකේ අඩුපාඩු මොන හරි තියෙනවනම් යටින් කමෙන්ට් කරන්න, මම ඔයාලට උත්තර දෙන්නම්. ගුණ හෝ දොස් හැම දෙයක්ම මේ විදිහටම පිළි ඔයාලට දක්වන්න පුළුවන්. මෙතන මේ තියෙන ඔයාලට පේනවනේ ද ක්ලිප් එකක්. ඒ ක්ලිප් එක තමයි අර ඩස්ට් ටබ් එක සවි වෙන තැන. මේ පෙන්වන්නේ කළු පාට ක්ලිප් එක. ඒක ක්ලික් කරලා ඔයාලට මෙතන සවි කරගන්න පුළුවන්. මම මේ පෙන්වන්නේ ඔයගොල්ලන්ට ඒ ආකාරයෙන් සවි කර ගැනීම. ඉතා පහසුවෙන් සවි කරගන්න පුළුවන්. ඒ වගේම හරි සරලයි. ඒ වගේම විශාල කාර්යක්ෂමතාවකින් යුක්තයි. එහෙමනම් යාළුවනේ මේ වගේම තවත් ඔයාලට අත්‍යවශ්‍ය දෙයක් ගෙන බලාපොරොත්තු වෙන